අපේ රටේ මේ දිනවල ක්‍රියාත්මක වෙන විශාලම සංවර්ධන ව්‍යාපෘතිය තමයි උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම. විශේෂයෙන් මාහෝ සිට අනුරාධපුරය දක්වා කොටස සම්පූර්ණයෙන් වසලා අපි අපේක්ෂා කළා ඉන්දියානු නයෝජනා ක්‍රමය යටතේ සිද්ධ වෙන මෙම ප්‍රතිසංස්කරණය පොසොන් පොහොයට පෙර නිම කරන්න. එය නිම කරන්නට ගිවිසගත් ආකාරයට නිම කරන්න නොහැකිවීම පිළිබද්ද අපි පසුගියදා නිරීක්ෂණ චාරිකාවක ගොයින් ඒ පිළිබඳ අටබස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්නා. මේක ජාතික ව්‍යාපෘතියක්, හදිසියේ කරන්න බැරි වෙන විදිහේ බාධා කීපයක් ඇති වෙලා තිබෙනවා. ඒක වර්ෂාව සහ කාලගුණික දේශගුණික විපර්යාස නිසා ඇති වෙලා තියෙන පමාවීම්. දෙක, අපි ගල්ගමු ඇතුළු ප්‍රදේශවල හදන අලිමංකඩ අලුතෙන් සැලසුම් කරලා ඉදිරි හදන නිසා ඒ සඳහා අතිරේක වැය බරක් සහ අතිරේක කාලයක් ගත වීම. තුන, මේ අපේක්ෂිත ආකාරයට වඩා සමහර මාර්ග අවුරුදු සිය ගණනක් පැරණි මාර්ග ඉවත් කරන්න යන විට බෝක්කු වගේ දේවල් බලාපොරොත්තු වුණාට වඩා වැඩි පිරිවැයක් දරලා දරන්න සිද්ධ වීම කියන හේතු නිසා අපිට ඉංජිනේරුවරු පෙන්වා දුන්න නියමිත පොසොන් පොහොයට පෙර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ නොහැකි බවත්, පොසොන් පොහොයෙන් පසු මාස දෙකක් විතර කාලය තුළදී ඒ නිම කරන්න පුළුවන් වෙන බවත් දැනුම් දුන්නා. අපි ඒ සඳහා මේ තිබෙන අනිකුත් බාධා පිළිබඳ තබුත් එක මහා සමාන තැන්වල දුම්රිය රක්ෂිතය අනවසරයෙන් ඉඳිකිරීම් තියෙනවා නම් ඒව ඉවත් කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට නැහැ. මොකද දුම්රිය ආඥා පනත අනුවම ඕනෑම අවස්ථාවක දුම්රිය රක්ෂිතයේ තිබෙන දේවල් දුම්රියේ සංවර්ධනය සඳහා කිසිදු මේ අමාවකින් තොරව ඒ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒ ගැටලු निराකරණය වෙලා තිබෙන බව තමයි අපිට වාර්තා කරලා තිබෙන්නේ. කොහොම වුණත් බ්‍රිතාන්‍ය යටත් යුගයේ විජිත යුගයේ සිට අවුරුදු 100 ගණනක් තුලදී අලුත් වැඩියා නොකරන කොටසක් තමයි දැන් සම්පූර්ණයෙන් අලුත් වැඩියා කරන්නේ. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් කොළඹ සිට යාපනයට පැය 7 මාරක් පමණ ගත වෙනවා. දැන් එය පැය 5 මාරකින් විතර පැයකට කිලෝමීටර් 100කට වඩා වැඩි වේගයකින් ධාවනය කරන්න පුළුවන් අංග සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ දුම්රිය මාර්ගයක් ඇති වෙන්නේ. තාවකාලික වශයෙන් යම් යම් කැපකිරීම් ජනතාවට කරන්න සිද්ධ වුණා. දිගු කාලීන වශයෙන් අවුරුදු තව 100කට විතර ප්‍රමාණවත් වෙන නිසා අලුත් වැඩියාවක් කරන නිසා මේ ඇති වෙලා තියෙන තාවකාලික අපහසුතා පිළිබඳ අපි කනගාටු වෙනවා. ඒ වගේම ඒ සඳහා පිළියම් යුදන්ටත් අපි කටයුතු කරලා තිබෙනවා. පොසොන් පොහොය නිමිති කරගෙන දුම්රියෙන් ගමන් කළ මගීන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයකට ගමන් කරන්න පුළුවන් ආකාරයට බස් රථ සේවාවක් පොසොන් පොහොය දිනට පෙර දිනත් පොසොන් පොහොය දිනත් ආපසු පැමිණීම සඳහාත් විශේෂ බස් රථ සේවාවක් ලබා දෙන්න ලංකා ගමනාගමන මණ්ඩලය හා පුද්ගලික අංශයේ බස් රථ සමග විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒ බස් රථ ගමන් කරන කාලසටහන පිළිබඳව ඔබව ඉදිරියේදී දැනුවත් කරනවා ඇති.